අමීලක දහස් ස්වාමීන් වහන්සේ අපල් පැහැදිලි කරලා දෙන්න අපි මරණ විදදී අපි දන්නවා අපි අවදී ශරීරයෙන් මරණ පාය ඕ අපි ඊළඟ උපත්ති සලස් කරගන්නේ කොපමණ කාලෙකින් මේ ඉන්න දෙයක් නෑ බුදුරජාණන් වහන්සේ දෙන්නේ පටිච්චසමුප්පාද ධර්මයේ දකින්න පටිච්චසමුප්පාද ධර්මයේ පටිච්චසමුපාද කියන්නේ මොකද්ද මේ වලින් ඉඳ ඉන්න පුළුවන්නේ අමාරු නෑනේ අමාරුද කේන්ද්‍රයක් සකසේ නෑ නේද කේන්ද්‍රයක් සකසන කපසල් කියන්නේ මොකද හදයක් නෙමෙයි නේද අර අපි අසන්නේ ගාලා තියෙනවා දැන් එතනදී පටිච්චසමුප්පාද දැන් මොකද දැන් නිරේතුරම අපි මොකද කරන්නේ අවිද්‍යාව තුලයි ඉන්නේ අවිද්‍යාව කියලා කියන්නේ මොකද අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීම මාර්ගය මේ අවිද්‍යාව තියෙන නිසා මාත්‍යෝ අපි සෑම විලාම සංස්කාර රැස් කරනවා මොකද සංස්කාරය කුසල් සහ අකුසල තේනම් සංස්කාර පත්‍ය විඥාන මේ කුසල් සහ අකුසල වලට අදාළව අවසාන චුතිසිත විඥානයේ සරසන සංස්කාරපත්‍ය පින දැන් මහත්යා කවදාහරි චිරාත් කාලයක් ජීවත් වෙලා මැරෙන වෙලාවෙ මහත්යා තුල තියෙන ශක්තිමත් කුසල් වලට අකුසල් වලට අදාළව චුතිසිත සරසන අන සංස්කාරපත්‍ය පින විඥානපත්‍ය නමු ඒකොට මේ මහත්යා දැන් අපි හිතමු ගිය ජීවිතේ මිනිස්සෙ මහත්යා ගිය ජීවිතේ අවුරුදු 80ක් විතර ආයුෂ ජීවත් වෙලා දැන් මැරෙන වෙලාවෙ අවසාන චුතිසිත සරසන අවසාන චුතිසිත සරසුනේ කුසලයක් උපාදානය වෙලා පින්කමක් උපාදානය වෙලා මානුෂ්‍ය චිත්තයක් කැමැත්තක් උපාදානය වෙලා අන්‍ය මාත්‍යෝ විඥානයේ චුතිසිත අන්‍ය ප්‍රතිසන්ති චිත්තය ඇතිකර විඥානපත්‍යා නාම රූපං කියන්නේ මහත්යාගේ මේ ජීවිතයේ අම්මගේ වෙලාවේ කල රූපයක් තියෙනවා මානුෂ්‍ය ඒක ජීව විද්‍යාත්මක දෙයක් විතරයි තාත්තා කෙනෙකුගේ සුක්‍රාණෝ හෝ අම්මා කෙනෙකුගේ ඩිම්බේකුත් එකතු වෙන නිසා සිදෙන ජීව විද්‍යාත්මක දෙයක් කලයක් තියෙනවා. දැලෝකේ නාන. මෙන්න මේ විඥාණය දීලා අම්මාගේ මෞර්ෂයේ තියෙන අර කල රූපෙට බඳි. විඥාන පත්‍ය නම්. එනහල විඥාණය දීලා බසන. මෙතනින් චුතිසිත ප්‍රතිසන්ති චිත්තය ඇවිත් මෞර්ෂයේ කල රූපෙට දැසගන්න. දැන් මෙච්චර වෙලා අම්මාගේ මෞර්ෂයේ අර පාන් පාන් දිගේ කුංචි කල රූපේ දැන් ගැහින්න පටන් ගන්නවා. කාය සංස්කාර පටන් ගන්නවා. විඥාණය දැසගන්න. අන්න විඥාන පත්‍ය නාම මේ විඥාන පත්‍ය නාම රූපම් කියන ධර්මතාවය බුදුරජාණන් වහන්සේ කියන මේ කල්ල රූපයක සති හතක් අටක් යනකොට මේක සම්මු විතරක් ප්‍රමාණක ගන්න වෙලා මේ හිස ඇතුළු මේ ආයතනය ඒකනවා ඒතර සලායතන කියන මොකද මේ ආයතන හය ඒතර නාම රූප පත්‍ය සලාය එන සලායතන පත්‍ය පස්ස සලායතන සකස් වේද නිසා මාත්‍යෝ නිරේතුම පස්සේ සිද්ධ වෙනවා. පස්සේ සිද්ධ වෙනවා කියන්නේ මොකද්ද? දැන් මාත්‍යා අම්මාගේ මෞර්ෂයේ මේ ලෝකෙට බිහිවෙනවා. මේ ලෝකෙට බිහිුණාට පස්සේ මාත්‍යා මොකද කරන්නේ? ඇසෙන් රූපයක් දකිනවා. තේනවා? ඇසෙන් රූපයක් දැක්කා කියන චක්කු විඥානේ සකස් වෙනවා. ඇසෙන් රූපයක් දැක්කද මාත්‍යා මොකද කරන්නේ? දැක්කා වූ රූපය ගැන හිතනවා. ඒතකොට මනෝ විඥානේ සකස් වෙනවා. ඇසෙන් බැරිණයි මනිකෝ. තේනවා? ඇස බැරිණයි මනිකෝ. එතකොට මහත්යාගේ ශබ්දයක් එනවා මනෝ විඥානයේ වැලිලා සෝත විඥානි පිටවෙනවා එතකොට මහත්යාගේ සතෙන් කනවා එතකොට සෝත විඥානයේ වැලිලා කාය විඥානි සරසන එතකොට මහත්යෝ චක්කු විඥානයේ සෝත විඥානි කියන්නේ ඇස වැලිලා මනිකොද මන වැලිලා කනිකොද මේ අපේ මේ ආයතන හයේ මහත්යෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම මොහොතකම එක ආයතනයේ ඉදිරියට ඒක මහත්තු එච්චර සියුම් අපි කවදා හරි ආර්ය ප්‍රඥාවෙන් මේක දකින්න මේ ආයතන හය මෙහෙම තිබ්බට මේ ආයතන හයේ එක ආයතනයක ඉඳලා ඒ ඉපදිච්ච ආයතනයේ තුල විඥානය බැසගෙන තියෙනවා ඇස ඉපදෙන වෙලාවේ විඥානය ඇස තුල බැසගෙන තියෙනවා කන ඉපදෙන වෙලාවේ විඥානය කන් තුල බැසගෙන තියෙනවා එතකොට මේක එකම විඥානයක්ද නැහැ නැරෙමින් ඉපදෙමින් නැරෙමින් ඉපදෙමින් ගන්න ඇස නැරිලායි කන උපදින කන නැරිලායි නාසය උපදින නාසය නැරිලායි දිව උපදින ඇති වෙමින් නැති වෙමින් නැති වෙමින් නැති වෙමින් යන ගලාගෙන යන විඥානයක් දැන් මේ විඥානය කොතනින්ද මෙතන වැසගත්තේ ගිය ජීවිතයේ සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවයේ තුල විඥාන පත්‍ය නාම රූපම් කියන ධර්මතාවයේ ඒතකොට මේ ජීවිතයේ මේ විඥානය ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් මේ ආයතන ආයතන ගමන් කරලා මහත්යා චිරාත් කාලයක් ජීවත් වෙනා මේ ජීවිතයේ නියපරව යන වේලාවක මාත්‍යෝ අවසාන චුතිසිත මනෝ විඥානයේ සකස් වෙලා ඊළඟට සංගේ
එසම මෙතනින් කෙනෙක් චුතිසිත සකස් වුණා නම් මාත්‍යෝ ඒ සකස් වුණ නිමේෂයේදීම ඊළඟ ප්‍රතිසන්දිය සූදානම්. අනන කොටක් කැටි කරගෙන ටෝච් එක පත්තු කරනකොට අතන ප්‍රතිබිම්බයේ වැඩෙන්නේ යම් වේගකින්ද මෙතනින් පිටත් වෙන චුතිසිත මාත්‍යෝ ඊළඟ ප්‍රතිසන්දිය ලබලද. එහෙනම් එක ඕපපාතික ලබනවා, එක විතරයක් තුන ලබනවා, එක ඔය පණුරියක් වගේ වතුරේක දෙන පණුරියක් තුන නැත්නම් ගර්භාෂයක් තුන ඔය කාරණා හතර තුන මාත්‍ය උපත ඕනෑම වෙලාවක සූදානම්. එහෙම නැතුව මේ තව වෙලා යනවා ඔබ කල් බලනවා මෞකුසවල වෙනවා කියන කාරණය ධර්මයෙන් අදාළ නැහැ. එහෙනම් ඊළඟ නිමේෂයේදී උපත සූදානම්. ඔබ ආසේ බොහොමත්ම